හරිද? එතුමාට වැදගත් පක්ෂයක් නෙමෙයි, බලතලක් නෙමෙයි. එතුමාට වැදගත් අමාත්‍ය ධූරය සහ ඒකේ වරප්‍රසාද. එතුමා විතරක් නෙමෙයි, ඒ වගේ විශාල පිරිසක් ඉන්නවා පාර්ලිමේන්තුව ඇතුලේ. ඒක හන්දා තමයි මම හැමදාම කිව්වේ මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් වෙන්න ඕනේ. ඔය වගේ නරුමය, ඔය වගේ විස බීජ මේ දේශපාලනේ ඉවත් කරන්න ජනතාව පෙරමුණ ගන්න ඕනේ. මේ සංස්කෘතිය වෙනස් නොවුනොත් රටේ ආණ්ඩු මාරු කරාට, තට්ටු මාරු කරාට මේ රට හැදෙන්නේ නැහැ. එතකොට මේ හොඳම සාධකයක් ඇස් පනා පිට අපිට දැක ගන්න හම්බ වුණා. ආණ්ඩු පක්ෂයේ ගොඩ කොහොමත් ඒගොල්ලන්ට 3-2ක් තිබුණා. දැන් ඒක ඉරිතල්ලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලොන්ගේ තාමත් අරමුණ තියෙන්නේ අතනින් මෙතනින් මේ එක්කෙනා දෙන්න බාගෙන ගොඩ වැඩි කරගෙන එතනම රැඳිලා ඉන්න නම්. ඒක නෙවෙයිනේ ජනතාව ඉල්ලන්නේ. ජනතාව ඉල්ලන්නේ ගෙදර යන්න. ගෙදර ගිහිල්ලා මේක පිරිසිදු කෙනෙක් කවුරු හරි බාරාරම් පිරිසිදු පිරිසක් මේක බාරාරම් රට හදන්න කියලා. ගොඩ වැඩි කරගෙන එහෙම රැකගෙන ඉන්න හදනවා නම් ඉතින් ජනතාව ගෙවල් වට කරලා, ඒගොල්ලොන්ගේ කාර්යාල වට කරලා ඒගොල්ලොන්ට පාඩම් උගන්වා ඊළඟදීම. ඔව්, ඉතින් ඒ වපුරපු විදිහත් තමයි නෙලා ගන්න වෙන්නේ. ඒක තමයි මම කියන්නේ, අපේ මේ දේශපාලන සංස්කෘතිය නිසා ජනතාවට දේශපාලනඥයෝ පිළිකුල් වෙලා. හැබැයි ඒකේ කොටසක් වාකීම් බාර ගන්න ඕනේ ජනතාවත්. ඒ දූෂිත ඒ නරුම දේශපාලනඥයෝ පාර්ලිමේන්තුවට එවන්නේත් අපේ අසරණ වෙච්ච ජනතාව තමයි සමාජලාට රැවටිලා. ඒකන්ද මේ වරද කවුරු අතින්ුත් වෙලා තියෙනවා. අනිවාර්යයෙන්ම රට ඔළු උස්සන්න නම් මේ දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් වෙලා මේ දූෂිත දේශපාලනඥයෝ ප්‍රතික්ෂේප වෙන්න ඕනේ. ඒක නොකර ජනතාව හිතනවා නම් රට ගොඩ වේවි, අපිට කන්න බොන්න ලැබෙයි කියලා කවදාත් වෙන්නේ නැහැ. ඒකන්ද අපි මේක තේරුම් අරගෙන ඒ වෙනුවෙන් සටන් කරන්න ඕනේ.